එළබෙන ඔක්තෝබර් 1 වනදා සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක් වූ දේශීය හා විදේශීය ගුවන් මගින් ගුවන්ගත වන විට කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල වලින් ආසාදිතයෙකු නොවන්නේ නම් මෙරටදී යළි PCR පරීක්ෂණයකට පාර්ශවය නොකර ඔවුන් ගුවන් තොටුපළේදී සමාජගත කිරීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව විසින් අදාළ තීරණ කරනු ලබනවා. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්කැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී 28 වනදා සවස පැවති සාකච්ඡාව මෙම කරුණු අනාවරණය විය. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව පැවැත්වුණු අතර ඒ සඳහා සෞඛ්‍ය හා සංචාරක අමාත්‍යාංශයේහි ඉහළ නිලධාරීන් හා සංචාරක ක්ෂේත්‍රයෙන් යුතු විවිධ සංගිතානවල නියෝජිතයන්ද පිරිසක්ද එක්ව සිටියා. පූර්ණ එන්නත්කරණය නොවු විදේශිකයන්ට විදේශ සංචාරකයන්ට ජෛව බුබුලක් ලෙස සිය හෝටලේ වෙත යාමට අවස්ථාවක් ලබා දෙන බවත් එහිදී PCR පරීක්ෂණයක් කරන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවා. එහෙත් ශ්‍රී ලාංකික කියන්ට ගුවන්තොටුපළේදී හෝ රැඳී සිටින හෝටලයේදී PCR පරීක්ෂණ කිරීමෙන් පසු ඒ ප්‍රතිඵල මගින් ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන් නිවෙස් කරා යොමු කිරීමට හැකියාවක් පවතින බවත් එහිදී 12 වන දිනේදී නැවත වරක් කරන PCR පරීක්ෂණයකින්ද ආසාදිතයෙකු නොවන්නේ නම් ඔවුන්ට සමාජගත වීමේ හැකියාවක් පවතින බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පෙන්වා දී නිවෙස් නිරෝධයන සඳහා පාස්කම් නැවති පිරිස සඳහා රජයේ නිරෝධයන මධ්‍යස්ථාන හෝ ඔවුන් විසින් තෝරා ගන්නා හෝටලයකදී දින 14ක් නිරෝධයන වී ඔවුන්ට සමාජ චකතිවීමේ හැකියාවක් ඇතැයිද හෙතම පෙන්වා දේ. මේ සම්බන්ධයෙන් වන චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත අතර ඒ ඔක්තෝබර් 1 වනදා සිට පළාත්ම කෙරේ.